නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අංගුත්තර නිකාය එක පොත් වහන්සේ තුල ඒකක නිපාතයේ සූත්‍ර දේශනාවන් තමයි අපි කතා කරමින් සිටින්නේ. ඉතින් මේ අපි කලින් කතා කළ දේශනා තුලත් ගොඩාක් පැහැදිලි වුණා මේ සිත කියන කාරණාවේ පිරිසුදු කර ගැනීමේ වැදගත්කම කියන එක. සිතක් රකින්න එකේ, සිතක් ආරක්ෂා කරන එකේ වැදගත්කම. හිතක් රකින්න, හිතක් ආරක්ෂා කරගන්න මනසට සිහිය පිලිසරණ වෙලා තියෙනවා. ඒක උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේදී පැහැදිලි වෙනවා. මනසට සිහිය පිලිසරණ, සිහියට බුද්ධිය පිලිසරණ, බුද්ධියට ආත්මය පිලිසරණ කියන විග්‍රහයක් ලෝකේ විමුක්තිකාමී චින්තන සමාජයේ තුලත් ආත්මය ඒකාන්ත කර විමුක්තියක් හැටියටන සමාජයේ තුලත් ප්‍රකට වෙන ගොරෝසු මට්ටමේ සිතෙහි පිලිසරණ සිහිය හැටියට පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ උන්නා බ්‍රාහ්මණය අහපු ප්‍රශ්නේදී පැහැදිලි කරන්නේ අසකරණාසේ දිව කයට මනස පිලිසරණත් මනසට සිහිය පිලිසරණත් කියන එක. එතකොට ඒ සිහිය පිලිසරණ කරගෙන යන වැඩ පිළිවෙල විමුක්තිය කරා යන වැඩ පිළිවෙලක් පෙන්වන්නේ. දෙකේම සිහිය පිලිසරණ වෙලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව තුළ ප්‍රඥාව පෙරදැරි කරගෙනයි ඒ සිහිය පිලිසරණ වෙන්නේ. ඒක බෝධි අංගයක් බවට පත් වෙන සිහියක් වෙනවා. ඉතින් අපි ගොරෝසු මට්ටමින් ධර්ම මාර්ගයකට පිවිෂ්ඨ වෙනකොට ඒ සිහිය පිලිසරණ කරගෙන හිතෙහි ස්වභාවය තේරුම් ගන්න මූලික මට්ටමින් හෝ හුරු වුණොත් ධර්මයක් ඉගෙන ගන්න තැනදී අපට ඒක මාර්ගය දියුණු කරගන්න උපකාරයක් වෙනවා. ඒ නිසා අපි හැම දෙයක් කෙරෙහිම හිතට එන කරුණු කෙරෙහි හිතට එන කරුණ යම් හැඩයකින්, යම් විදිහකින්, යම් ස්වරූපයකින් ප්‍රකට වෙනකොට ඒ ප්‍රකට වෙන විදිහ, හැඩය, ස්වරූපය සිහිය පවත්වීම තුළින් ඒකට ස්ථීරත්වයක් නොලැබෙන බව ආත්මන් ඉද්දි පවා අත්දකින්න පුළුවන්. ඉතින් ඒ විදිහේ සිහියක් අපි හුරු කරොත් මේ ලෝකය තුළ කෙලෙසයන් එක්ක ඉන්න ගතිය ඉක්මවන්න පුළුවන්. හැබැයි අපි ධර්මයකුත් එක්කම ඒ සිහිය පවත්වන්න හුරු වුණොත් ආත්මන් කියන කතාව ඉක්මවිලා සැබෑම විමුක්තිය කරා යන වැඩපිළිවෙලක් හුරු කරගන්න පුළුවන්. ඒක නිසා මේ සූත්‍ර ගණනාවෙන් පැහැදිලි කළ ඒ සිත රැකගන්න වැඩපිළිවෙලවල් වලදී අපට සිහිය දියුණු කර ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. අපේ ජීවිතේ හැම වෙලේම තියෙන්නේ අපේක්ෂාවක් සහිත ජීවත් වීමක්. ස්වરૂපයක්, විදිහක්, හැඩයක් කියන කාරණාවකට නිරලා, නැමිලා, තණ්හාවෙන් බැඳිලා ඒ ස්වરૂපයේ, විදිය, හැඩය කියන එක ඒකාන්තයෙන් ඇත්තක්, නිත්‍යයක්, සත්‍යයක් කියලා අරගෙන ඒක එක්ක ජීවත් වෙන එකක් තමයි තියෙන්නේ. සිහිය පවත්වනකොට නුවණින් යුක්තව ලෝකේ දැන් යෙදුනත් අනාගත අපේක්ෂාවෙන් ඉන්න කාරණාවත් ඒ සියලුම ස්වરૂපයන් වලට කිසිදු නිත්‍ය භාවයක් නොවන භව වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම වටහා ගන්නකොට ප්‍රඥාව එක්කනම් යන්නේ, නුවණ එක්කනම් යන්නේ විමුක්තිය කරා යන වැඩපිළිවෙල හුරු වෙනවා. ඒ නිසා මේ සූත්‍ර සන්දර්භය තුළම අපට ප්‍රායෝගික වැඩපිළිවෙලටත් උපකාරක දෙයක් බවට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. අද තියෙන්නේ අජ්ජත්තික වග්ගය. අජ්ජත්තිකං භික්කවේ අංගාන්ති කරිත්වා න අඤ්ඤං ඒක ඒකංගම්පි සමනුපස්සාමි යං ඒවම් මහතෝ අනත්තාය සංවත්තති
යතයි දම් භික්කේ පමාදු පමාදෝ භික්කේ මහතෝ අනත්තහාය සංවත්තති. මහණෙනි මම ආධ්‍යාත්මික වූ වෙන එකදු අංගයක්වත් දකින්නේ කියනවා මහත් වූ අනර්ථය පිණිස පවතින මේ ප්‍රමාදය තරම්. ප්‍රමාදය කියන කාරණාව ආධ්‍යාත්මය තුළ පවතින අංගයක් ඇට ප්‍රමාදය කියනකොට අපි ප්‍රමාද වෙනවා කියලා කියන්නෙම සත්‍ය නොදකිමින් බුරුවේ ඇලී ගැලී වාසය කරන්න දරන උත්සාහය, සංකල්පයක් සමග ජීවත් වෙන්න දරන උත්සාහය, ඒ කරන වැඩපිළිවෙලම ප්‍රමාදී බව. එතකොට අන්නේ ප්‍රමාදී බව කියන එක ආධ්‍යාත්මික අංග අතර පිරිහෙන්න මහත් අනර්ථය පිණිස පවතිනවා කියලා යජ්ජත්තික වගේ පළවෙනි සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒකේ අනිත් පැත්ත දෙවෙනි සූත්‍රයේදී පැහැදිලි කරනවා අජ්ජත්තිකම් භික්කවේ අංගාන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අත්තහාය සංවත්තති යත ඉදම් භික්කවේ අප්‍රමාදෝ අප්‍රමාදෝ භික්කවේ මහතෝ අත්තහාය සංවත්තති. අප්‍රමාදී භාවය කියන එක ආධ්‍යාත්මික අංගයන් හැටියට මහත් වූ අර්ථයක් පිණිස පවතිනවාය කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ධාතිභංග සූත්‍ර ආදී දේශනා තුලත් පැහැදිලි වෙනවා අප්‍රමාදය කියනකොට ප්‍රඥාවෙන් යුක්ත තමයි අප්‍රමාදී සිදු වෙන්නේ. ප්‍රමාදය කියලා කියන කාරණාව ඇත්ත නොදැකීමක් එක්ක, බොරුවක් එක්ක, වැරදි දෙයක් එක්ක ඉන්න එකනේ. එතකොට අප්‍රමාද වෙනකොට අපි ක්‍රමානුකූලව වැරදි කාරණා වලින් ඉක්මෙන්න ඕනේ. විශේෂයෙන්ම මූලිකම කාරණාව සංකල්ප එක්ක ජීවත් වෙන ගතිය, අපි ගොඩනගාගත්ත ස්වરૂප අත්තයි කියලා ගන්න ගතිය. අන්න ඒ ගන්න ගතිය ඉක්මවන ප්‍රතිපදාවන් එක්ක යනකොට අප්‍රමාදී භාවය දියුණු වෙනවා. ඊළඟට ඊළඟ සූත්‍රයේ පැහැදිලි කරන්නේ මේ විදිහටම අජ්ජත්තිකම් භික්ඛවේ යංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදම් භික්ඛවේ කෝසඤ්ඤං. කුසීතකම කියන කාරණාව ඇතුළතින් පිහිටන අංගයක් කියනවා මහත් වූ අනර්ථය පිණිස පවතින. එතකොට හැකිලෙනවා නම් කම්මැලි වෙනවා නම් ගොඩාක් හැකිලෙන කම්මැලි වෙන ගතිය ඉස්මතු වෙලා එනවා ධර්ම මාර්ගයේ යනකොටත්. මොකද හේතුව ඇලෙන ගතිය ඉක්මවනවා නම්, ගැටෙන ගතිය ඉක්මවනවා නම් හිත උපේක්ෂාවකට පත් වෙනවා. ඒ උපේක්ෂාව තුළ නොසැලෙන ස්වභාවයකට යනවා. එතකොට ලෝකයේ තුළ ජීවත් වෙද්දී ඇලීම ගැටීම ඉක්මවද්දී හිත නිරායාසයෙන්ම කම්මැලිකමට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ කම්මැලිකම දුරු කරන්න තමයි බුදුරජාන් වහන්සේ වතපිළිවෙත ආදී කාරණා තුලිනුත් ඉස්මතු කරලා පෙන්වන්නේ. ගොරෝසුව දැනෙන මට්ටමින් ඒ කරුණු සිදු කිරීම. ඉතින් ඒ නිසා අපි ඒකත් තේරුම් ගන්නට ඕන. නැත්තම් අපි හිතනවා කුසීතයා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ සමාජයේ තුර දකින්න කෙනා විතරයි. නමුත් ධර්ම මාර්ගයේ යනකොටත් කුසීතකම කම්මැලිකම කියන එක ඉස්මතු වෙනවා. ඇලෙන දෙයට ඇලෙන්නෙත් නැති වෙනකොට, ගැටෙන දෙයට ගැටෙන්නෙත් නැති වෙනකොට, උපේක්ෂාවකට හිතපත් වෙනකොට, ලෝකයේ තුල ජීවත් වෙද්දී ඒ උපේක්ෂාවත් එක්ක කුසීතකම් පැත්තට බර වෙනවා. ඒකත් මහත් වූ අනර්ථයක් පිණිස පවතිනවා. ඊළඟ සූත්‍රයේ පවතින කියනවා ඒ විදිහටම විරිය ආරම්භය. අජ්ජත්තිකම් භික්කවේ යංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි යං ඒවං මහතු වත්තාය සංවත්තති තේදම් භික්කේ විරිය ආරම්භෝ. විරියාරම්භෝ භික්කේ මහතෝ අත්තාය සංගති. වීරිය පටන් ගැනීම මහත් අර්ථයක් ගෙනත් දෙනවා කියන ආධ්‍යාත්මික අංගේ. වීරිය පටන් ගැනීම, එතකොට හැම වෙලෙම වීරියක් තියෙන්න ඕනේ. කියන්නේ කෙනෙක් මැදිහත් වෙනා ඒ කෙනා කරන කාරණාව තමයි යම් කාරණාවක් යථාර්ථවාදී දැකීමකට වීරියක් පටන් ගැනීමකට යොමු කිරීම. එතකොට විරියාරම්භය නිරන්තරයෙන් තියෙන්නට ඕනේ. ඒක මහත් අර්ථයක් මිස පවතිනවා. ඊළඟ කාරණාව කියන්නේ මහිච්ඡතාවය. මහිච්ඡතාවේ මහා ඉච්ඡාව ගොඩාක් ආසාවල් තියෙන එක, භෞතික දේවල් හෝ වේවා, මානසික ආරම්මන අල්ලගෙන එල්බගෙන ඒ මානසික ආරම්මන එක්ක වෙන්න පුළුවන් මොනවා හරි කාරණාවක් ඔස්සේ මහා ඉච්ඡාවක් තියෙනවා නම් ඒ මහා ඉච්ඡාව බොහෝ අනර්ථයේ පිණිස පවතින. ඒ මහා ඉච්ඡාව ආධ්‍යාත්මයේ පවතින අංගයක්, මහා අනර්ථයේ පිණිස පවතින ලොකු තියෙන ආසාව මහිච්ඡතාවේ. එතකොට එහෙනම් අපි වඩා භෞතික දේවල් විතරයි දකින්නේ. භෞතික දේ තුලත් ඇලීම තියෙන්නේ, මහා ඉච්ඡාව තියෙන්නේ මානසික සංකල්පයක. එතකොට මානසික සංකල්පයක් ඔස්සේ අපි ගොඩනගාගෙන ඉන්න කාරණාවකට අපි කැමැත්තක් ඉච්ඡාවක් එනකොට අන්න ඒක මහිච්ඡතාවයක් වෙනවා, මහා ඉච්ඡාව.
ඒක මහත් අනර්ථය පිණිස පවතින කාරණාව. ඊළඟ සූත්‍රයේ පෙන්වන්නේ අල්පේච්ඡතාවේ මහත් අර්ථය පිණිස පවතින ඉච්ඡාව අඩුකම. එතකොට යම් කිසි විදියකට ඇත්තක් දකිනකොට ලෝකයේ තුල ඒ ලෝකයේ හම්බ වෙන කාරණාව අපි ගමුකෝ ධම්මාරම්මණයක් එනවා. රූප සද්ද ගන්ධ රස පහස මුල් කරගෙන ධම්මාරම්මණයක් ආවහම මේ ධම්මාරම්මණය කියන කාරණාව එක්ක ලෝකයේ එකතු වෙලා වාසය කරන්න අවස්ථාව වෙනවා. හැබැයි යාට ඒ පිළිබඳව එකේ යථාර්ථයේ පිළිබඳව ඒ සංකල්පයේ සංකල්පමීය භාවයේ පිළිබඳව ඒ වගේ මෙහි අනිත්‍ය භාවයේ පිළිබඳව යම් වැටහීමක් ආවට පස්සේ ඒ කෙරෙහි තියෙන ඒක කටයුතු කරාට ඒ කෙරෙහි තියෙන ඉච්ඡාව අල්ප වෙනවා, අපිච්චතාවයක් ඇති වෙනවා. ඒක ඒකාන්ත කළ ගැනීම ඉක්ම වෙනවා. ඉතින් එතනත් අල්පේච්ඡතාවයක්. ලෝකේ භෞතික දේවල් එක්කත් එහෙමයි. ඒ භෞතික දේවල් එක්ක ඇතිවන ආසාවේ ස්වභාවයේ මහා ඉච්ඡාව ඉක්ම වෙලා ඒක යථාර්ථ ස්වභාවයක් දකින නිසා ඒකෙන් අනිත්‍යතාවයත් එක්ක මේ අල්පේච්ඡතාවයට ලොකු තැනක් තියෙනවා. ඒක මහත් අර්ථයේ පිණිස පවතින කාරණාවක්. ඊළඟ සූත්‍රයේ පෙන්වන්නේ ආධ්‍යාත්මිකංගයේ හැටියට මහත් අනර්ථයේ පිණිස පවතින කාරණාව අසන්තුෂ්ඨිතාවේ. ලද දෙයින් සතුටු නොවීම, ලැබෙන කාරණාවෙන් සතුටු වෙන්නේ නැති වෙනකොට ඉතේ ඇති වෙන කාරණාව තමයි අපේක්ෂාව. තවත් අපේක්ෂාව එක්ක සංකල්ප එක්ක ජීවත් වෙන්නමයි දඟලන්නේ. ලැබෙන කාරණාව එක්ක ඒ කාරණාවේ ස්වરૂපයෙන් සන්තුෂ්ඨිතාවේ, ඒ ස්වરૂපෙට සන්තුෂ්ඨිතාවේ ඇති වෙලා ඒක එක්ක විතරක් ජීවත් වෙන්න දඟලනවා නම් ඒක එක්ක ජීවත් වෙනකොට අන්න ඒ කෙනාට ඒකේ යථාර්ථය, ඒ කාරණාව තුළ සත්‍යයක් දැකීමෙන් සතුටින් වාසය කරන්න පුළුවන් වෙන අපේක්ෂා කියන එක ඉක්ම වෙනවා. අසන්තුෂ්ඨිතාවයේ තියෙනකොට ප්‍රබල වශයෙන්ම තියෙන එකක් තමයි අපේක්ෂාව කියන එක. මොනව හරි අපේක්ෂාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අසන්තුෂ්ඨිතාවයේ මහත් වූ අනර්ථය පිණිස පවතිනවා. ඊළඟ කාරණාව තමයි ඊළඟ සූත්‍රයේ සන්තුෂ්ඨිතාවේ මහත් අර්ථය පිණිස පවතින ආධ්‍යාත්මික අංගය. සන්තුෂ්ඨිතාවේ ලද දේ සතුටු වෙනවා. එතකොට එතනිනුත් කියවෙනවා අර අපේක්ෂාව කියන කාරණාව ඉක්ම වෙන ගතිය. ඒ අපේක්ෂාව ඉක්ම වෙද්දි මොකද වෙන්නේ? අර ලද දේ සතුටු වෙලා ඒ කාරණාව එක්කත් අල්පේච්ඡතාවය යෙදිලා යථාර්ථය දකින වැඩපිළිවෙලක් එක්ක අනිත්‍ය ස්වභාවය එක්ක ජීවිතේ ගත කරන්න පුළුවන්. ලොකු ආසාව මහීච්ඡතාවේ නැතුව අල්පේච්ඡතාවයෙන් ජීවිතේ ගත වෙනවා. ඉතින් සන්තුෂ්ඨිතාවය කියන කාරණාවත් මහත් අර්ථයේ පිණිස පවතින එකක්. ඊළඟ සූත්‍රයේ පැහැදිලි කරනවා අජ්ජත්තිකම් භික්කවේ යංගන්ති කරිත්වා නාඤ්ඤං ඒකාංගම්කි සමනුපස්සාමි යං යෝ ඒවම් මහතෝ අනත්ථාය සංවත්තති අතහිදම් භික්කවේ අයෝනිසෝ මනසිකාරෝ. අයෝනිසෝ මනසිකාරෝ භික්කවේ මහතෝ අනත්ථාය සංවත්තති. අයෝනිසෝ මනසිකාරය ආධ්‍යාත්මිකංග ඇටියේට මහත් වූ අනර්ථයක් පිණිස පවතින දෙයක්. එතකොට අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යථාර්ථය අනුවම ඒ අනුවම නොවිමසන ගතිය, ඒ අනුව මනසිකාර නොකරන ගතිය, අපි ඇති කරගත්ත සංකල්පයේ අනුව ඒ සංකල්පයට එක දීලා මනසිකාර කරන ගතිය. අපි හිතමුකෝ උදාහරණයක් ඇටියට අපට මොනවා හරි කාරණාවක් මුල් කරගෙන සංකල්පමී වශයෙන් ගොඩනැගුණු ස්වરૂපය තුළ අපට ගැටීමක් ඇති වෙනවා. එතකොට ස්වરૂපය අපි ඒකාන්තයෙන් ඇත්තයි කියලා අරගෙන යම් පුජ්‍යලයේ කෙරෙහි ගැටීමක් ඇති වුණොත් එහෙම ඒක ඒකාන්තයෙන් සත්‍යයි කියලා අරගෙන ඒක අනුව මනසිකාරය කරන්න යදෙනවා. එතකොට ඒක අයෝනිසෝ මනසිකාරයක්. මොකද සිදුවන ප්‍රභවයෙම වැරදි. එතකොට එහෙනම් ඒ අයෝනිසෝ මනසිකාරය මහත් වූ අනර්ථය පිණිස පවතින දෙයක්. ඊළඟ සූත්‍රයේ පෙන්වන්නේ අජ්ජත්තිකම් භික්කවේ අංගන්ති කරිත්වාන අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි යෝ ඒවම් මහතෝ අත්තාය සංවත්තති අතයිදම් භික්කවේ යෝනිසෝ මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරෝ භික්කවේ මහතෝ අත්තාය සංවත්තති. යෝනිසෝ මනසිකාරය ආධ්‍යාත්මික අංග හැටියට මහත් වූ අර්ථයක් පිණිස පවතින දෙයක්. එතකොට එතනිනුත් පැහැදිලි වෙනවා අපි එහෙනම් ජීවත් වෙනකොට අපට ගෝචර වෙන සංකල්පමීය දේවල් යම් කිසි කෙනෙක් කෙරෙහි ගැටීමක් හෝ ඇති වෙන ස්වરૂපයක් සංකල්පයක් හැටියට ඒ ස්වરૂපය ඉස්මතු වෙනකොට ඒ ස්වરૂපයට එහි යථාර්ථය නුවණින් සිහියෙන් යුක්තව, මොකද බෝධිඅංගයේ ප්‍රධානම කාරණාව සතිය, සති බෝධිඅංගයේ ප්‍රඥා ප්‍රාදක කරගෙන විචක්ෂණ සීලී නුවණින් යුක්ත කොට නැගින සතිය. එතකොට අන්නේ සතිය ඒ සිහිය මුල් කරගෙන දකිනවා එහි සත්‍ය. ඒ සත්‍ය දකිනකොට ඒ ගොඩනැගෙන ස්වરૂපයට ඒ තරහා ඇති වෙන්න හරි ඒ සංකල්පමයක් ඇති වෙන්න ඇති වුණ ස්වરૂපයට ඇලෙන්න ඉඩක් නැති වෙනවා. අන්න යෝනිසෝ මනසිකාරය දෙනවා.
ඒ යෝනිසෝ මනසිකාරය කියනවා මහත් වූ අර්ථය පිණිස පවතිනවා කිය අංගයක් කියනවා ආධ්‍යාත්මී පවතින. ඊළඟ සූත්‍රයේ පැහැදිලි කරනවා අසම්පජඤ්ඤේ, අසම්පජඤ්ඤේ නුවණින් එකනේ එක දැනගෙනම නොකිරීම නුවණ නැතිකම අසම්පජඤ්ඤයත්. ඒ කාරණාව මොකද්ද කියලා වටහා නොගෙන කටයුතු කරන එක ආධ්‍යාත්මික අංග හැටියට මහත් වූ අනර්ථය පිණිස පවතිනවා. ඊළඟ සූත්‍රයේ සම්පජඤ්ඤේ පැහැදිලි කරනවා සම්පජඤ්ඤේ කියන කාරණාව සිදු වෙනවා නම් මහත් වූ අර්ථය පිණිස පවතිනවා. ආධ්‍යාත්මිකංගේ හැටියට තියෙන කාරණාව. එතකොට අසම්පජඤ්ඤේ කියනකොට මේ ලෝකේ ජීවත් වෙන හැම අවස්ථාවකම දැන දැන සිදුවෙන කාරණාව එක්ක නෙවෙයි ජීවත් වෙන්නේ. සංකල්පමීය වශයෙන් තණ්හාව කියන කාරණාව එක්කයි ජීවත් වෙන්නේ. තණ්හා ද්විතීයෝ පුරිසෝ කියලා බුදුරන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒකයි. දීඝ මද්ධහන සංසාරං ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාතිවත්ති. තණ්හාව දෙවන්නා කරගෙන මෙසේ බවත් අන්සේ බවත් එක්ක මේ සංසාරයේ නොයික් මොන ස්වභාවයට යනවා. ඉත්ත භාව අඤ්ඤතා භාව කියන්නේ කොහෙන් ගියත් අර තණ්හාව කියන කාරණාව එක්ක ජීවත් වෙන එකක් තියෙන්නේ. එතකොට තණ්හාවේ භව තණ්හාවත් නිට්ටියක් හැටියටයි තියෙන්නේ. පොනෝ භවිකා කියන කාරණාව එක්කයි තියෙන්නේ. පුනර්භවය ඇති කරනවා කියන කාරණාව එක්කයි තියෙන්නේ භව තණ්හාව. එතකොට අපි එහෙම ජීවත් වෙනවා කියන්නේ ඒ කාරණාවෙක් අපි යථාර්ථවාදීව දැක ගැනීමක් දැන ගැනීමක් නැති නිසා සම්පජාන බවක් නැහැ. සම්පජාන නොවන බව මහත් වූ අනර්ථය පිණිසත්, සම්පජානයෙන් යුක්ත බව මහත් වූ අර්ථය පිණිසත් පවතින අංගය කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා බාහිරම් භික්කවේ අංගාන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි යං ඒවම් මහතු යා ඒවම් මහතෝ අනත්හාය සංවත්තති. අතහිදම් භික්කවේ පාපමිත්‍යතා භික්කවේ මහතෝ අනත්හාය සංවත්තති. එතකොට මෙතන පැහැදිලි කරනවා බාහිර අංග අතර වෙන එකක් දකින්නේ කියනවා මහත් වූ අනර්ථයේ පිණිස පවතින හේතු වන පාපමිත්‍ර ඇසුර. එතකොට පාපමිත්‍රයාගේ ඇසුර කිරීම කියන කාරණාව එක්ක අපට ලෝකයේ තුල කෙලෙස් වර්ධනය වෙන්න, අනුන්ගේ අඩුපාඩු දකින්න, ඒ වගේම වැරදි දකින්න, අනිත්‍ය යථාර්ථ ස්වභාවය නොදැක නිත්‍යත්වයේ ජීවත් වෙන්න මෙන්න මේවට හේතු වෙනවා. එතකොට ඒ විදිහ ඇසුර කියන එක බාහිර අංගයේ හැටියට මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා කියලා ඒ සූත්‍රයේ පැහැදිලි කරනවා. ඊළඟ සූත්‍රයේ පැහැදිලි කරනවා බාහිරම් භික්කවේ අංගාන්ති කරිත්වාන අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි යා ඒවම් මහතෝ අත්හාය සංවත්තති. අතහිදම් භික්කවේ කල්යාණ මිත්‍තතා කල්‍යාණ මිත්‍තතා භික්කවේ මහතෝ අත්හාය සංවත්තති. කල්‍යාණ මිත්‍ර ඇසුර බාහිර වූ අංගාතර මහත් අර්ථයේ පවතින හේතු වන කාරණාව වෙනවා කල්‍යාණ මිත්‍ර ඇසුර. ඒ කියන්නේ ජීවිතයේ කෙලෙස් එනකොට ඒ කෙලෙසයට පහරක් දෙන ලෝකේ ලෝකයේ තුල අසත්‍ය දැකීම මත ගොඩනගෙන්නා වූ කරුණට සාධාරණ අසාධාරණ බවක් කතා කරන්නේ නැති ලෝකයේ තමන්ට ගෝචර වෙන තැනදී ගොඩනගෙන ස්වરૂපය පිළිබඳව යථාර්ථවාදීව පෙන්වා දෙන්න උත්සාහ කරන ලෝකයෙන් ඈතර වෙන්න ප්‍රතිපදාවක් කියලා දෙන්න උත්සාහ කරන ලෝකයේ තුල ජීවත් වෙන ආකාරය තිහා ගියපු ඇත්තක් පෙන්ලා දෙන ඇසුර තමයි හැබෑම කල්යාණ මිත්‍ර ඇසුර වෙන්නේ. එතකොට ඒ කල්යාණ මිත්‍ර ඇසුර මහත් වූ අර්ථයක් පිණිස පවතිනවා කියලා බුදුරජාන් වහන්සේ ඒ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඊළඟ සූත්‍රයේදී පැහැදිලි කරනවා අජ්ජත්තිකම් භික්කවේ අංගාන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි යෝ ඒවම් මහතෝ අනත්ථාය සංවත්තති. අතහිදම් භික්කවේ අනුයෝගෝ අකුසලානං ධම්මානං අනනුයෝගෝ කුසලානං ධම්මානං. එතකොට අකුසල ධර්මයන්ගේ යෙදීමත් කුසල ධර්මයන්ගේ නොයෙදීමත් කියන කාරණාව ආධ්‍යාත්මික අංග අතර මහත් වූ අනර්ථය පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. අකුසලයේ යෙදීමත් කුසලයේ නොයෙදීමත් අකුසලයේ යෙදෙන බවක් වෙනවා නම් ඒ කියන්නේ අකුසලයේ කියන රාග දේශ මෝහ වර්ධනය වෙන රාගයේ වැඩෙන දේශයේ වැඩෙන කල්පනාවක් තියෙනවා නම් මෝහයේ කියන යථාර්ථ නොදැකීම කියන කාරණා වැඩෙන කල්පනාවක් තියෙනවනම් ලෝකයේ පවතින විදිහේ සාධාරණ අසාධාරණයේ පිළිබඳව පවතින කල්පනාවක් තියෙනවනම් ඒ හැම එකක්ම අකුසල කල්පනාවක් අකුසල යෙදීමක් වෙනවා. ඉතින් අකුසල යෙදීම නම් යෙදෙන්නේ කුසල යෙදීම යෙදෙන්නේ නැත්නම් රාග දේශ මොහ ඉක්මවන විදිහට චින්තනයක් මෙහෙවෙන්නේ නැත්නම් අන්න එතනදී ඒක මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා.
ඊළඟ සූත්‍රයේ පෙන්වන්නේ මහත් වූ අර්ථය පිණිස පවතිනවා. මොකද්ද? අනුයෝගෝ කුසලානන් ධම්මානං අනනුයෝගෝ අකුසලානන් ධම්මානං. කුසල ධර්මයන් වල යෙදීමත් අකුසල ධර්මයන් වල යෙදීමත් මහත් වූ අර්ථය පිණිස පවතින ආධ්‍යාත්මික අංගයක් කියනවා. එතකොට එහෙනම් අතහර්ථවාදීව රාග දේශ මොහ ප්‍රහාණය වෙන චින්තනයක් නොවැළෙන නොගැටෙන ඒ වගේ මුලා නොවන කියන මෙන්න මේ චින්තනයක් හිතෙහි පවතිනවා නම් සිහියක් මුල් කරගෙන අන්න ඒක පවතිනවා අකුසලයේ ප්‍රහාණය වෙනවා ඒක මහත් වූ අර්ථය පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරනවා. ඊළඟ සූත්‍රයේදී ඔන්න පැහැදිලි කරනවා එතනින් එහා වෙනස් ටිකක් තියෙන්නේ වෙන අවධානයක් අපි වෙන පැත්තක් ඒක බුදුරණවහන්සේ එතන පෙන්නන්නේ. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමි යෝ ඒවං සද්ධම්මස්ස සම්මෝසාය අනන්තර දහය සංවත්තති යතේදම් භික්කේ පමාදු පමාදෝ භික්කවේ සද්ධම්මස්ස සම්මෝසාය අන්තර දහනාය සංවත්තති. මහණෙනි මම වෙන එකනු ධර්මයක්වත් දකින්නේ කියනවා සද්ධර්මයේ විනාශය අතුරුදහන් වීම පිණිස පවතින මේ ප්‍රමාදයේ තරම් ප්‍රමාදයේ කියන කාරණාවෙන් සද්ධර්මයේ අතුරුදහන් වෙනවා විනාශය කරා පවතිනෝ. දැන් බලන්න එතකොට තමන්ගේ පැත්ත කියන කාරණාව විතරකුත් නෙමෙයි ශාසනයේ පවතින්නට හේතු කාරණාවන සද්ධර්මයේ පවතින්න හේතු කාරණාවන එකරුණත් අයින් වෙලා යනවා. මොකක් එක්කද? ප්‍රමාදයක. සද්ධර්මයේ විනාශ වෙන්න හේතු වෙනවා. ඒතොර අපේ ජීවිතයේ ප්‍රමාදේ වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඒකත් එක්ක සද්ධර්මයේ විනාශ වෙන්න හේතුවක් වෙනවා ඒ කාරණාව. ඒකේ අනිත් පැත්ත ඊළඟ සූත්‍රයේ පැහැදිලි කරනවා නාහම් භික්ඛවයන්යන් ඒක ධම්මම්පි සමනුපස්සාමි යෝ එවං සද්ධම්මස්ස තිතියා අසම්මෝසාය අනන්තර දහනාය සංවත්තති යතෛදම් භික්ඛේ අපමාදෝ අපමාදෝ භික්ඛවේ සද්ධම්මස්ස තිතියා අසම්මෝසාය අනන්තර දහනාය සංවත්තති. එතකොට අප්‍රමාදී භාවය කියන එක මොකද හේතු වෙන්නේ? ධර්මයේ පවතිනද අතුරුදහන් නොවෙන්න හේතු වෙනවා අප්‍රමාදී වීම. එතකොට කෙලෙසයන් ඉක්මවන්න යථාර්ථය දකින්න අප්‍රමාදී වෙන්නට ඕනේ. අපි ඒකට අංග දියුණු කරගන්නට ඕනේ. අන්න ඒ කාරණාව තුළ මොකද වෙන්නේ? ඒක ශාසනයේ දියුණු වෙන්න හේතු වෙනවා. ඊළඟ සූත්‍රයේ පැහැදිලි කරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං සද්ධම්මස්ස සම්මෝසාය අන්තර දහනාය සංවත්තති අතේදම් භික්ඛේ කෝසජ්ජං කෝසජ්ජං භික්ඛවේ සද්ධම්මස්ස සම්මෝසාය අන්තර දහනාය සංවත්තති. දැන් අර කරුණ ටිකමයි කියන්නේ කුසීත භාවය කියන කාරණාව සද්ධර්මයේ අතුරුදහන් වෙන්නට හේතු වෙන කාරණාව. කුසීතයි නම් කම්මැලි නම් ඒකත් සද්ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙනවා. එක අනිත් පැත්ත පැහැදිලි කරනවා ආරද්ධ විරියතාවේ කියන කාරණාව සද්ධර්මයේ වෘද්ධියට දියුණු වෙන්න අතුරුදහන් නොවෙන්නට හේතු වෙනවා. එතකොට එහෙනම් මේ සූත්‍ර සුලින් පැහැදිලි වෙනවා මේ ධර්මය පවතින්නේ කුමක් මතද? ප්‍රායෝගික වැඩපිළිවෙලක් මත. ප්‍රායෝගික වැඩපිළිවෙලක් එක තමයි ලෝකයෙන් ඈතර වීමක් කියන එක අර්ථාන්විත වෙන්නේ නැත්නම් අර්ථාන්විත වෙන්නේ නැහැ. නැත්තම් මොකද වෙන්නේ? ලෝකේ පවතින දෙයක් විතරයි වෙන්නේ. දැන් අපි ගත්තොත් අර සුස්සුසේ සූත්‍රය පැහැදිලි කරන්නේ ධර්මයේ හරියට ඉගෙන ගන්න ඕන නම් එයාට මාර්ගය පෑදෙනවා කියලා. ධර්මයේ හරියට නොඉගෙන ගන්නකොට මාර්ගය පෑදෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ තමයි ධර්මයේ හරියට ඉගෙන ගත්තා නම් ප්‍රමාදී වෙන්නේ නැහැ. ධර්මයේ හරියට ඉගෙන නොගැනීමත් එක්ක පද පරම කියන විග්‍රහයක් නම් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කුසීතයි ප්‍රමාදයි මේ හැම එකක්ම සිදු වෙනවා. අන්න ඒ කෙනාට මේ ධර්මයේ ශාසනයේ එතනින් අතුරුදහන් වෙන්න හේතු වෙනවා. අරද්ද විරිය තියෙනවා නම් ශාසනයේ වෘද්ධියකට හේතුවක් වෙනවා. බලන්න එතකොට ඒ කාරණාව කොච්චර වටිනවද. ඊළඟට එකටමයි සූත්‍ර ඊළඟ ටික තියෙන්නේ පෙයාල හැටියට. නාහම් භික්ඛු අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාම යා ඒවං සද්ධම්මස සම්මෝසාය අන්තර දහනාය සංවත්තති තේදම් භික්ඛේ මහිච්ඡතා. මහිච්ඡතාවේ මහා ඉච්ඡාව කියන කාරණාව සද්ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුවක් වෙනවා. එතකොට බලන්න ජීවිත වැඩපිළිවෙල තුළ යම් කිසි විදියකට ප්‍රායෝගිකව විමුක්ති මාර්ග ස්වභාවය නැත්නම් ඒ කාරණාව ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙනවා. මහිච්ඡතාවේ ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙනවා. අපේක්ෂිතාවේ ධර්මයේ වර්ධනය වෙන්න, දියුණු වෙන්න, පවතින අතුරුදහන් නොවෙන්න හේතු වෙනවා. ඊළඟට පෙය්‍යාල හැටියට තියෙන ඊළඟ සූත්‍ර හැටියට අසන්තුෂ්ඨිතාවේ රජදේව සතුට නොවීම කියන එක ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු වෙනවා.
සන්තුෂ්ඨතාවයේ හැටියට ඊළඟ සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒ කාරණාව ධර්මයේ පවතින හේතුවක් වෙනවා. සන්තුෂ්ඨතාවය කියන කාරණාව එතනදී ප්‍රායෝගිකව ධර්ම මාර්ගයක් ඉස්මතු වෙනවා. ඉතින් ඒ නිසා එතනින් තමයි මාර්ග කෘත්‍ය වැඩපිළිවෙල අර්ථාන්විත වෙන්නේ. ඊළඟට අයෝනිසෝ මනසිකාරයේ ධර්මය අතුරුදහන් වෙන්න හේතුවක් වෙනවා. මොකද එතන ධර්මයේ ප්‍රායෝගිකත්වයේ ඉස්මතු වෙන්නේ නැති නිසා එතන පදපරම වචන ටිකක් විතරයි ඉගෙන ගැනීමක් වෙන්නේ, සාසන කෘත්‍ය වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයේ කියන කාරණාවේ ධර්මයේ දියුණු වෙන්න, වර්ධනය වෙන්න, අතුරුදහන් නොවෙන්න හේතුවක් වෙනවා. මොකද එතන සාසන කෘත්‍ය වෙනවා. ඒක තමයි ඊළඟ සූත්‍රේ. ඊළඟ සූත්‍රයේ අසම්පජඤ්ඤේ විග්‍රහ කරන්නේ, අසම්පජඤ්ඤේ යුක්ත වෙනවා නම් ඒක සාසනේ අතුරුදහන් වෙන්න හේතුවක් බවට පත් වෙනවා, අසම්පජඤ්ඤේ කියන කාරණාව. ඊළඟ සූත්‍රය පෙන්වන්නේ සම්පජඤ්ඤේ කියන එක සම්පජඤ්ඤේ සාසනේ වෘද්ධියකට, දියුණුවකට අතුරුදහන් නොවෙන්න හේතුවක් වෙනවා. දැන් අර කලින් කියපු කරුණු ටිකමයි ඔක්කොම ටික තියෙන්නේ. ඒක පෙන්වන විෂන් එකයි වෙනස් වෙන්නේ. පාප මිත්‍යතාව කියන එක මොකද වෙන්නේ? ඒක සාසනය අතුරුදහන් වෙන. ඒක නම් අපිට සාමාන්‍යයෙන් හරි තේරුම් ගන්න පුළුවන් එකක් නේ. ලෝකයේ තුල පාප මිත්‍රය ඉස්මතු වෙනවා නම් එතන සාසනයක් තියෙන විදිහක් නැහැ නේ. එතකොට නම් මෙතන අර ධර්මය කියන කාරණාව ඉස්මතු නොවන තැනම, කල්යාණ මිත්‍රත්වයේ ප්‍රායෝගික නොවන තැනම මොකද වෙන්නේ? සාසනය අතුරුදහන් වෙන්න හේතුවක් වෙනවා. කල්‍යාණ මිත්‍රතාවය ගැන ඊළඟ සූත්‍රයේ පැහැදිලි වෙනවා. සාසනේ පවතින දියුණු වෙන්න, අතුරුදහන් නොවෙන්න හේතුවක් වෙනවා කල්‍යාණ මිත්‍රත්වය කියන එක. ඒතකොට කල්‍යාණ මිත්‍ර භාවයේ මුළු මහත් ධර්ම මාර්ගයේම තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවානේ. එහෙනම් මේ කල්‍යාණ මිත්‍රත්වය කියන එක සාසනේ දියුණු වෙන්න හේතු වෙනවා. ඊළඟ කාරණාව පැහැදිලි කරනවා ඊළඟ සූත්‍රයේ හැටියට. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යෝ ඒවං සද්ධම්මස්ස සම්මෝසාය අනන්තර දහනාය සංවත්තදී යත ඉදම් භික්ඛවේ අනුයෝගෝ අකුසලානං ධම්මානං අනුනුයෝගෝ කුසලානං ධම්මානං. කුසල් ධර්මයන් වල නොයෙදීමත්, අකුසල් ධර්මයන් වල යෙදීමත් සාසනය අතුරුදහන් වෙන්න හේතුවක් වෙනවා. ඒතර බලන්න සාසනය අතුරුදහන් වීම කියන කාරණාවලට කොච්චර දේවල් බලපානවද? බාහිර කෙනෙකුට මේක කරන්න බෑ කියන එක කොච්චර සාධාරණද? ඊළඟ සූත්‍රය පෙන්නන්නේ සාසනය අතුරුදහන් නොවන කාරණාව, ඒ කියන්නේ දියුණු වෙන කාරණාව, අසම්මෝසාය අනන්තර දහනාය සංවත්තති කියන කාරණාව. කුසල ධර්මයන් ලැබීම, අකුසල ධර්මයන්ගේ නොයෙදීම, කුසල ධර්මයන් ලැබෙද්දී අකුසල ධර්මයන්ගේ නොයෙදෙද්දී සාසනය දියුණු වෙන්න හේතුවක් බවට පත් වෙනවා. එතකොට ඒ විදිහට පෙන්නලා දුන්න කරුණු ටිකත් එතනින් ඉවර වෙනවා. ඊළඟට පෙන්නන්නේ වෙනම විදිය කරුණු ටිකක්. දැන් මේ ඔක්කොම තියෙන එකම වග්ගයක, ඒකම වග්ගෙයි මේ සූත්‍ර ටික සේරම තියෙන්නේ. මේ වග්ගේ සූත්‍ර 42ක් තියෙනවා. යේතේ භික්ඛවේ භික්ඛු අධම්මං ධම්මෝති දීපෙන්ති තේ භික්ඛවේ භික්ඛු බහුජන හිතාය පටිපන්නා බහුජන සුඛාය බහුජන බහුනෝ ජන සනත්තාය අහිතාය දුක්ඛාය දේවනුස්සාන බහුංචතේ භික්ඛවේ භික්ඛු අපුඤ්ඤං පසවಂತಿ තේවිමං සද්ධම්මං අන්තරා අන්තර දහාපෙන්ති इति. ඔන්න අතුරුදහන් වෙන තව කාරණාව මොකද්ද? අධර්මයේ ධර්මයේ වශයෙන් ඉස්මතු කරනවා. අන්න ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. අධර්මයක් ධර්මයේ වශයෙන් ඉස්මතු කරනවා. මම නිතරම පැහැදිලි කරනවානේ, අපේ සූත්‍රයක තියෙන දෙයක් සූත්‍රයේ තියෙන දේ කතා කරන්න ඕනේ. වෙන දේවල් වල තියෙන වෙන දේවල් වල තියෙන කතා කරන්න ඕනේ. නැතුව අපි සූත්‍රයේ තියෙන වෙන දේවල් වල තියෙන කරුණු සූත්‍රයේ හැටියට ගන්න හොඳ නැහැ. සූත්‍රය තුලින් ඉස්මතු වෙන්නේ ප්‍රතිපදාව, ගැඹුරු ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ බාහිර විශ්ලේෂණ වලින්. සාමාන්‍යයෙන් ලෝකයේ අපට මූලික මට්ටමින් හිතන්න ඕන දෙයක් ඉස්මතු වෙනවා. ඒ සූත්‍රය තුල මහා ගැඹුරක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ විග්‍රහ කරනකොට මේක මේ වගේ විග්‍රහයක් තියෙන්නේ කියලා වෙනම පැහැදිලි කරාට කමක් නැහැ. හැබැයි සූත්‍රයේ මෙහෙමයි තියෙන්නේ කියලා සූත්‍රයක නැති විග්‍රහයක් වෙන තැනකින් අරන් කියන්න හොඳ නැහැ. ඒතකොට අධර්මයේ ධර්මයේ හැටියට පෙන්නනවා නම් ඒ කාරණාව බොහෝ ජනයාට අහිත පිණිස ඒකේනා පිළිපන්නයි, බොහෝ ජනයාට අසුකේ පිණිස පිළිපන්නයි, බොහෝ ජනයාට අනර්ථයේ පිණිස, දේව මිනිසුන්ට දුක පිණිස පිළිපන් කෙනෙක්. බහුන් ඔහු බොහෝ පෞත් සිද්ධ කරගන්නවා, බොහෝ පෞත් සිද්ධ කරගන්නවා. අන්න ඒ කෙනා තමයි මේ සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ කියලා කියනවා. එතකොට අන්න අධර්මයේ ධර්මයේ හැටියට ඉස්මතු කරනවා නම් ඒක සාසනේ අතුරුදහන් කිරීමක්. ඒ විදිහටම තියෙන පෙන්නලා දෙන කරුණු ටිකක් එතනින් එහා තියෙන්නේ. සූත්‍ර එතන තියෙනවා 8ක්.
ඒ සූත්‍ර ටිකේ තියෙන්නේ මේ විදිහට. ධම්මං අධම්මෝති දීපින්ති. ධර්මයේ අධර්මයේ කියලා පෙන්නනවා. ඒකත් ශාසනය අතුරුදහන් කරන්න හේතු වෙනවා. බොහෝ පව සිද්ධ කරගන්න එකක් වෙනවා. ධර්මයේ අධර්මයේ කියලා පෙන්නනවා. ඉතින් බලන්න සමහර වෙලාවට සූත්‍රයේ තියෙන කාරණා පෙන්නකොට ඒක අධර්මයක් කියලා කිව්වොත් ඒ අධර්මයක් කියලා කියන එකත් ශාසනය අතුරුදහන් කරන්න බොහෝ පව සිද්ධ කරගන්න හේතු වෙනවා. අවිනේ විනේ හැටියට කියනවනම් හික්මෙන් නැත්නම් අවිනයක් පෙන්නපු නැති දෙයක්, විනයට අදාළ නොවන දෙයක් විනයයි කියලා පෙන්නනවනම් ඒකත් ශාසනය අතුරුදහන් වෙන්න හේතු වෙන එකක්. විනය අවිනේ කියලා පෙන්නනවනම් විනය කියන කාරණාවක් මේම වෙන්න බෑ කියලා, මේක වැරදි කියලා පෙන්නනවනම් ඒකත් ශාසනය අතුරුදහන් වෙන්න කාරණාවක්. අභාසිතං අලපිතං තථාගතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේන දීපෙන්ති. දේශනා නොකරපු ප්‍රකට නොකරපු දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ප්‍රකට කරා කියලා පෙන්නනවා නම් ඒකත් ශාසනයේ අතුරුදහන් වෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට ඒ කියන්නේ පැත්ත අනාවින්නම් තථාගතේන ආවින්නම් තථාගතේන දීපෙන්ති. ඊළඟට භාසිතං ලපිතං දේශනා කරපු දෙයක් දේශනා නොකලා ප්‍රකාශ නොකලා කියලා කියනවා නම් ඒ කාරණාවත් ශාසනයේ අතුරුදහන් වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට අතාගතයන් වහන්සේ පුරුදු කරන්න කියපු පුරුදු නොකරන්න කියපු දෙයක් පුරුදු කරන්න කියලා පැහැදිලි කරනවා නම් ඒකත් ශාසනයේ අතුරුදහන් වෙන්න හේතු එකක්. පුරුදු නොකරන්න කියපු දෙයක් පුරුදු කරන්නයි කියලා කියනවා. අතාගතයන් වහන්සේ පුරුදු කරන්න කියපු කාරණාවක් පුරුදු කරන්න එපාය කියලා කියනවා නම් ඒකත් ශාසනය අතුරුදහන් වෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේන තථාගතාන තථාගතේන අරිදීපෙන්ති. නොපනෝපු දෙයක් පැනෙවුවා කියලා කියනවා. ඒකත් එහෙමයි. පනෝපු දෙයක් නොපැනෙවුවා කියනවා. ඒකත් ඒ විදිහටම ශාසනය අතුරුදහන් වෙන්න හේතුවක් වෙනවා. මොකද මේ කරුණ වලින් පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු සක්කාය නිරෝධයට අදාළ විදිහට දුන්න කරුණු අපි හොයලා බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක කියද්දී අර පිටින් බලපු වචනේ විතරක් ගන්න නැතුව ශික්ෂණ පද ආදී දේවල් පනවන්න හේතු වන දැක්ම, ඒ කියන්නේ ස්වභාවය බලන්න ඕනේ. අන්න ඒකෙන් තමයි බලන්න තියෙන්නේ. ඔන්න එතනින් තමයි ඒ අජ්ජත්තික වර්ගයේ ඉවර වෙන්නේ. ඊළඟට ඒ විදිහටම වර්ගයක් තියෙනවා. අපි ඒකත් කරමු. අධම්ම වර්ගයේ. ඉතින් අධම්ම වර්ගයක් තියෙන්නේ ඒ විදිහම විග්‍රහයක් තියෙන්නේ. අධම්ම වර්ගයේ පෙනෙනවා ඒ තේ භික්කවේ භික්කෝ අධම්මං අධම්මෝ දීපෙන්ති. තේ භික්කවේ මේ සූත්‍රය එතන තියෙනවා 10ක්. අධර්මයේ ධර්මයේ හැටියට පෙන්නනවා, අධර්මයේ අධර්මයේ කියලා පෙන්නනවා නම් ඒක බොහෝ ජනයාට දෙවි මිනිසුන්ට හිත පිණිසයි, යහපත පිණිසයි, අර්ථය පිණිසයි පිනක් රැස් වෙනවා. ඔහුමයි ධර්මයේ ඉස්මතු කරලා පෙන්වන්නේ. අන්නේ යසම සද්ධර්මයේ ඉස්මතු කරන්න කියන්නේ. අධර්මය අධර්මයක් කියලා පෙන්වනවා. ඒක අපි කියන්නේ පරිස්සම් වෙන්නට ඕනේ. අපි දන්නේ නැත්නම් ඒ කරුණ ආපු විදිහක් අපි ඒව කියන්නේ යන්න හොඳ නැහැ. අපි දන්නේ නැති දේවල් අපිට අධර්මයක් කියලා විනිශ්චයක් කරන්න දන්නේ නැත්නම් අපි විනිශ්චය නොකර ඉන්නට ඕනේ. ශාසනයේ ධර්ම විනය ප්‍රතිපදාවට බහා බලන්න හැකියාව තියෙනවා නම් තමයි කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් සමහර දේවල් අපට ලෝකේ අද නූතන යුගයේ තියෙන සමහර කරුණුවන් කෙලින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඒවා තියෙනවා. සමහර දේවල් මූලික පුරුදු කිරීම වලට උපකාර වෙන්න පුළුවන්. එතකොට ඒක ඒ හැටියට ඉගෙන ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ධර්මයක් කියලා ඉස්මතු කරන්නේ නැතු, බුද්ධ වචනය කියලා ඉස්මතු කරන්නේ නැතු. ඉතින් ඒ නිසා අධර්මය අධර්මයේ ක්‍රයිස්මතු කිරීම ශාසනයේ පවතින හේතුවක් වෙනවා. ඊළඟට ධර්මයේ ධර්මයේ වශයෙන් ඉස්මතු කිරීම ශාසනයේ පවතින හේතුවක් වෙනවා. බොහෝ පිං සිද්ධ වෙනවා. අවිනේ අවිනේ හැටියට විස්තර කරලා පෙන්වන එක ශාසනයේ දියුණු වෙන්න බොහෝ ඉස්මතු වෙනවා. බොහෝ පිං සිද්ධ වෙනවා. ඒ වගේම ඔහුම ඒක පෙන්ලා දෙනවා. විනේ විනේ හැටියට විග්‍රහ කරන එකත් ශාසනයේ දියුණු වෙන්න වර්ධනය වෙන්න හේතුවක් වෙනවා. අතාගතයන් වහන්සේ දේශනා නොකළ ප්‍රකාශ නොකළ දේ අතාගතයන් වහන්සේ දේශනා නොකළ බවත් ප්‍රකාශ නොකළ බවත් කියනවනම් ඒකත්
ශාසනය දියුණු වෙන්න වෘද්ධියට අභිවෘද්ධියට හේතු වෙනවා. හතාගතයන් වහන්සේ දේශනා කළ ප්‍රකාශ කළ දේ හතාගතයන් වහන්සේ දේශනා කළ ප්‍රකාශ කළ දෙයක් හැටියට පැහැදිලි කරනවන ඒකත් ශාසනයේ දියුණුවකට වෘද්ධියකට බොහෝ පිං සිද්ධ කරගන්න හේතු වෙනවා. අතකවලන්ට ධර්මයක් ධර්මයේ හැට ඉස්මතු කරන්න හැකියාවක් ලැබෙනවා නම් කොච්චර පිනකුත් සිද්ධ වෙනවද කියන එක. අතාගතයන් වහන්සේ පුරුදු නොකරන ලද යථාගතයන් වහන්සේ පුරුදු නොකරන දෙයක් කියලා කියනවා නම් ඒකත් ඒ විදිහටම පින රැස් වෙනවත් සාසනෙ දිනුනට හේතුවක් වෙනවා. අතාගතයන් වහන්සේ පුරුදු කළ දේ යථාගතයන් වහන්සේ පුරුදු කර දෙයක්කට ප්‍රකාශ කරනවා නම් ඒකත් සාසනෙ පවතින්නට හේතුවක් වෙනවා. අතාගතයන් වහන්සේ නොපානවන ලද දේ නොපානවන ලද දෙයක් හැටියට ප්‍රකාශ කරනවා නම් ඒකත් ශාසනයේ පවතින හේතුවක් වෙනවා. අතාගතයන් වහන්සේ පනවන ලදදී පනවන ලද දෙයක් හැටියට පෙන්නනවා නම් බොහෝ ධනයාට හිතසුව පිණිස දෙමිනිසුන්ට අර්ථයේ පිණිස බොහෝ පින් සිද්ධ වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ ටික තමයි ඒ සූත්‍ර 10 තමයි අධම්ම වර්ගයේ තියෙන්නේ. ඒ විදිහම සූත්‍ර 20ක් ඊළඟ වර්ගයේ තියෙන්නේ අනාපත්‍ති වර්ගයේ. එකත් ඒ විදිහටමයි තියෙන්නේ. අපි ඒකත් බලලා ඉවර කරමු. එකම වගේ නිසා යේතේ වික්‍රේ වික්කු අනාපත්තින් ආපත්‍තිති දීපෙන්ති. අනාපත්‍තියක් ආපත්‍තියක් නොවන දෙයක් ආපත්‍තියක් හැටියට පෙන්නනවා නම් ඒකත් ශාසනයේ පවතින පෞරුද්ධ වෙන්න හේතුවක් වෙනවා කියලා. අනාපත්‍ය ආපත්‍තියක් නොවන දෙය ආපත්‍තියක් නොවන දෙයක් හැටියට පෙන්නනවා. ආපත්‍යක් නොවන දෙයක් හට පෙන්නනවන ඒකත් එහෙමයි. ඒකත් ශාසනයේ නොදිවිර වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට සුළු ආපත්‍ය, දුටුල් ආපත්‍ය, පුංචි ලහුක ආපත්‍ය, පුංචි ඒවා ලහුක ආපත්‍ය ලොකු එකක් හට පෙන්නනවන. මොන බලන්න අද සමාජයේ ගොඩක් තියෙනවා. පුංචි ඒවා ලොකු කරලා පෙන්නනවන. ඒකත් නොදිවිර වෙන්න හේතු වෙනවා. දැන් අපි ගත්තොත් මේ සමාජයේ කොච්චර ඒ විදිහට දේවල් තියෙනවද? පුංචි දේ ලොකු කරලා පෙන්නන. ඊළඟට ලොකු දෙයක් පුංචි කරලා පෙන්නනවන. ඒකත් එහෙම. ඒ කාරණාව සංසනේ නොදියුණු වෙන්න බොහෝ පව සිද්ධ වෙන්න හේතු වෙනවා. ඊළඟට ලොකු බරපතල ආපත්‍යක් එක නිකන් එච්චර ගණන් ගන්න දෙයක් නෑ අදුට්ටුල්ල. බරපතල ආපත්‍යක් බරපතල නොවනයක් හට පෙන්නනවනම් ඒකත් ඒ විදිහටම සාසනේ නොදිනු වෙන්න හේතු වෙනවා. බරපතල නොවන එකක් බරපතලයක් හැටියට පෙන්වලා දෙනවා නම් ඒකත් සාසනේ දිනුන වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට ආපත්‍යක් හරියට සම්පූර්ණ වෙච්ච නැති දෙයක් අනවශේෂං ආපත්‍ය සාවශේෂං ආපත්‍ය දීපෙන්ති. සාවශේෂං ආපත්‍ය අනවශේෂං, ඒ කියන්නේ ආපත්‍යක් හරියට සාම නිර්ණය කරන්න බෑ. ආපත්‍යක් හැටියට නිර්ණයක් කරන්න බැරි එකක්, පැහැදිලි කරන්න බැරි එකක් ආපත්‍යක් හට පෙන්ලා දෙනවා නම් ඒකත් ඒ විදිහටම හේතු වෙනවා කියනවා. ආපත්‍යක් හට නිර්ණය කරන්න පුළුවන් එකක් නිර්ණය කරන්න බෑ කියලා කියනවා නම් ඒ කියන්නේ සම්පූර්ණ ආපත්‍යක් වෙච්ච කාරණාවක් ඒක ආපත්‍යක් හට නිර්ණයක් කරන්න පෙන්වා දෙන්න බෑ කියලා කියනවා නම් අන්න ඒකත් සාසන සුදුහන් කරන්න හේතුවක් වෙනවා. ඊළඟට පිළියම් කරන්න පුළුවන් දේවල් සප්පටි කම්ම පිළියම් කරන්න පුළුවන් ආපත්‍ය පිළියම් කරන්න බෑ හැටියට පෙන්ලා දෙනවනේ. එතන පිළියම් කරන්න බැරි ඒවා පිළියම් කරන්න පුළුවන් කියලා පෙන්ලා දෙනවනේ. අන්න ඒකත් සාසනය සුදාහන් කරන්න හේතුවක් වෙනවා. පිළියම් කරන්න බැරි ඒවා තමයි පරාජික. එතන පරාජිකත් පිළියම් කරන්න පුළුවන් කියලා පෙන්ලා දෙනවනේ තමයි කාරණාව සිද්ධ වෙන්නේ. එතන එතන සූත්‍ර 10ක් තියෙනවා. ඒක අනිත් පැත්ත ඊළඟට පැහැදිලි කරන්නේ අනිත් සූත්‍ර 10ේ. අනාපත්‍ය අනාපත්‍යwidetildeම නම් කියන්නේ ඒ කියන්නේ අවවත් නැති එකක් අවවත් නැති හැටියට පෙන්වලා දෙනවා නම් ඒක සාසනයේ දියුණුවකට හේතුවක් වෙනවා. ආපත්‍ය ආපත්‍යකට පෙන්නනවා නම් ඒක සාසනයේ දියුණුවකට හේතුවක් වෙනවා. සුළු ආපත්‍යකට පෙන්නනවා නම් ඒක සාසනයේ දියුණුවක් වෙන්න හේතුවක් වෙනවා. ලොකු ආපත්‍යකට පෙන්නලා දෙනවා නම් ඒක සාසනයේ දියුණුවක් වෙන්න හේතුවක් වෙනවා. බරපතල ආපත්‍යට පෙන්නලා දෙනවා නම් ඒක සාසනයේ දියුණුවක් වෙන්න හේතුවක් වෙනවා. බරපතල නොවන දෙයක් හට පෙන්නලා දෙනවා නම් ඒක සාසනයේ දියුණුවෙන්න හේතුවක් වෙනවා. ආපත්‍යකට සම්පූර්ණ නොවු දෙය සම්පූර්ණ වෙච්ච නැති හැටියෙන් පෙන්නලා දෙනවා නම් ඒක සාසනයේ දියුණුවක් වෙන්න හේතුවක් වෙනවා. ආපත්‍යකට සම්පූර්ණ වෙච්ච කාරණාවක සම්පූර්ණ වෙච්චයක් හැටියට පැහැදිලි කරනවා නම් ඒකත් සාසනයේ දියුණුවකට හේතුවක් වෙනවා.
පිළියම් කරන්න පුළුවන් ආපත්‍ය පිළියම් කරන්න පුළුවන් කියලා පෙන්ලා දෙනවනම් ඒක ශාසනයේ දියුණුවක් කියන හේතුවක් වෙනවා. පිළියම් කරන්න බැරි ආපත්‍ය පිළියම් කරන්න බැරි ඒවා හැට පෙන්ලා දෙනවනම් ඒකත් මේ සද්ධර්මයේ දියුණු වෙන්න හේතුවක් වෙනවා. එතකොට දැන් මෙතන සූත්‍ර ශාසනයේ නවිසා ශාසනයේ දියුණු වෙන්න විග්‍රහ කරපු 20ක් තියෙනවා ශාසනයේ පිරිහෙන්නත් විග්‍රහ කරපු. ඉතින් ඒ නිසා අපි ඒ කාරණොත් තේරුම් ගන්නට ඕනේ. ඉතින් මේ දේශනා ටිකිනුත් අද ඉගෙන ගන්න අපට පුළුවන් වුණා ශාසනයේ පවතිනවා නොපවතිනවා කියන කාරණා ටික. එතකොට ඒක ඇතුළත තියෙන කුසල ධර්ම අකුසල ධර්ම මතත් පවතිනවා. අපි කියන පෙන්ල ලැබෙන කරුණු මතත් පවතිනවා. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳවත් තේරුම් ගන්නට ඕනේ. හොඳයි, එහෙනම් ඒ ටික තමයි අද අපි පැහැදිලි කරන සූත්‍ර ටික. මොන හරි අහන්න තියෙනවා නම් අහන්න. අරන් ඉස්සල්ලාම් පටන් ගත්තින් ජීවදනස මේ ආත්ම කියන්නේ මොකද්ද? ඒක මොන වගේ ස්වභාවයක්ද කොහොමද? මොකද කියන්නේ? ඒ තමයි ලෝකයේ යම්කිසි කෙනෙක් විමුක්තියක් හොයන්න පෙළඹෙනවා නම් එයාගේ වැටහීමේ ස්වභාවය ඒක මට තමයි මම තමයි විමුක්ත වෙන්නේ. කියන්නේ මම කියලා ඒකාන්තත්වයක් තියෙනවා. දැන් අපිත් ඇතුළේ ඔක කරකැවෙනවා. හරියටම. ඔකෙන් මම කියන ඒකාන්තත්වයක් තියෙන අපට ආවේනිකත්වයක් තියෙනවා. අපට ආවේනිකත්වයක් තියෙනවා කියලා කියනකොට මෙතන ආත්මන් තමයි පළපදයන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විමුක්තයි විමුක්තයි කියලා කිව්වට ආත්මන් තමයි කියන්නේ මමත්වයේදීම තමයි මුක්තියයි කියලා ගන්න. මම ඒකේ ඉන්නවා. අර මම උපමාවක් කියන්නේ කාමරයකට ගිහිල්ලා බලන්න කියන්නේ කවුරුත් නැහැ කියලා කියන කාමරය. හැබැයි කවුරුත් නැති බව එයා අත්විඳිනවා. හැබැයි කාමරේ කවුරු හරි ඉන්නවා. ඒතර කවුරුත් නැති බව අත්විඳීම කියන කාරණාව තුළ විමුක්තියක්. හැබැයි ඒක ආත්මෙන් ඉන්න එක. ඒක තමයි සාමාන්‍ය ලෝකේ විමුක්තියක් හොයනකොට තියෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයෙන් ඉගෙන ගන්න තැනදී එතනින් එහා දෙයක් තව පෙන්නලා දෙනවා. ඒතකොට එතනින් එහා පෙන්නලා දෙන්න තමයි ධර්මයේ අපට වැදගත් වෙන්නේ. ධර්මයේ විචක්ෂණයේ හේතුඵල මේ අතහෘතේ පටිසමුප්පාද ආදී දේවල් ළඟට ජීවිතය ගැන හිතන වැඩ පිළිවෙලවල් ඒව ගොඩාක් උපකාර වෙන්නේ ඒ ප්‍රඥාව දිනු වෙන. නැත්නම් අර පැත්ත තමයි තල්ලු වෙන්නේ කොහමද? කොහොමත් මූලිකව කෙනෙකුට ඒක තේරුම් අරගෙන ඒක කරන්න වෙනව කොහමද? නොකර ඉන්න බෑ. ඒක තේරුම් අරගෙන කරන්නට වඩා මෙතන තාම මම මට ආවේනිකත්වයක් තියෙනවා කියන කාරණා. අර්ථාන්විත වෙනකොට මම කියන එකට කිසිම වැදගත්කමක් වැදගත්කමක් නැහැ කියලා දෙයක් හරි එන්න විදියක් නැති වෙනවා. අවසර ආධ්‍යාත්මික අංග වගේම බාහිර අංග කතා කරා. ඉතින්දී තමන්ගේ අර්ථ පිණිසත් ශාසනීය අර්ථ පිණිසත් පවතින එකම බාහිර අංග විදියට කතා කරලා කල්යාණ මිත්‍රත්වය. ඔව්, බාහිර වලින් ඒක තමයි. පිළියම් කිරීමට බැරි ආපත්‍ය පිළියම් කිරීමට බැරි ආපත්‍ය පිළිස්සනවා කියන්නේ මේ දැන් අපිට නිමේ කර ගන්න නිසා වැඩගත් වෙන සම්බන්ධය. ඒකට අර දැන් මේ වගේ දෙයක් අර සංඝ සමාජයේ සංඝයා ඉදිරිපත් කරලා සංඝයා තීරණය කර ඔව් කරන එකට යන එකයි. ඒක අපිට ඒ කියන්නේ ඒක සාමාන්‍ය කෙනෙකුට එහෙම තීරණය කරන්න බෑ. ඒක ගොඩාක් ඒ ඇත්තරම මේ ඒක ඒ කෙනාගෙන්මයි කෙනෙක් පිටින් කෙනෙක් කරුණාවහනෙක් විතරයි. ඒ කරුණ අනුව එයාම තමයි තීරණය කරන්නේමයි කියලා. ඉතින් ඒ කාරණාව එතකොට ආපත්‍යයෙන් පෙන්වන්නේ පුජ්‍යලයේ කනුබද්ධ කරනද ආපත්‍යය පෙන්වන්නේ. එතනදී ඒ කියන්නේ පරිහානිය පැත්ත කියද්දී අර කෙනෙක් තනියෙන් තීරණයක් කෙනෙක් ඉදිරිපත් කරාට පස්සේ ඒක නා පිළියම් කරන්න පුළුවන්කම තියෙද්දි ඔකර ඉන්නවා නම් ඒක පරිහානිය හේතුවක් කියලා කියන්නේ. නෑ, ආපත්‍ය එහෙම පෙන්නනවා නෝ. පිළියම් කරන්න දැන් පිළියම් කරන්න බැරි ආපත්‍ය පාරද්දිකා විතරනේ. ඒ. එතකොට අපි හිතමු මොනවා හරි දෙයක් එක්ක කෙනෙකුට පාරාජිකා දැන් ඔය වගේ විනිශ්චයක් කියන්නේ පාරාජිකා කියලා විනිශ්චය කරගෙන යනකොට පාරාජිකා නෑ. එතකොට පිළියම් කරන්න පුළුවන් එකක් නේ. ඒ. එතකොට ඒකට පිළියමක් කරන්න කියන. ඒක පාරාජිකා වුණා කියලා එහෙම කරත් ඒක වැරදි. ඒ කතා කරපු සීලින් කරුණාන්සේ සත්‍යවාදී සත්පුරුෂ කෙනෙක් කියන්නේ කියලා.